අවසරයි රාතුන් නාන්ත මට විඥානීය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා ස්වාමීනි මේ කලලයක් ස්ත්‍රී ගර්භාෂයක් තුල හැදීමේදී මේ විඥානීය කොපමණ කාලයකදීකට ඇතුළු වෙනවාද ඊට පස්සේ කලලයේ වැඩි වීමෙන් පසු විඥානීය පැවතිලා ඒ කලලය මිය යාමෙන් පසු ඒක ඉවත් වෙන්නේ ඉවත් වීමත් ඒ කොච්චර කාලයක් ඒ ගත වෙනවාද කියන ගැටලුව පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. දැන් මව් කුසකට ඔක්කාන්ති වෙනකොට එහෙමයි විඥාන බීජයක් ඔක්කාන්ති වෙන්නේ. තේරුණාද? එහෙමයි. විඥාන බීජයක් තමයි ඔක්කාන්ති වෙන්නේ. ඒ විඥාන බීජය ඔක්කාන්ති වුණ මොහොතේ ඉඳන් ඒ විඥාන ක්‍රියාවලිය එදා ඉඳන් මාස 10ක් මව් කුසේ සිද්ධ වෙනවා. මාස 10ක් ඔය දින ගන්නන. එහෙමයි ස්වාමී. දැන් මේක සිදු වෙන බව ඔප්පු කරන්නේ අර විඥාන බීජය දැන් අපි විඥාණයෙන් කරන්නේ මේ ආපෝ තේජෝ ආයෝ පටිමි මහා භූත හතර උපාදානය කර ගැනීමයි. එහෙමයි ස්වාමී. විඥාණයෙන් කරන්නේම ඔය ආපෝ තේජෝ ආයෝ පටිමි මහා භූත හතර. දැන් ඔය මව් කුසකට ඔක්කාන්ති වූ විඥාන බීජය අම්මගෙන් ආපෝ තේජෝ ආයෝ පටිමි මහා භූත හතරම එකතු කර ගන්නවා. එහෙමයි ස්වාමීනි. සංකර ගන්නවා. එහෙමයි ස්වාමීනි. සංකර ගන්න නැත්නම් අර විඥාන බීජ ඒ තිබුණ හැටියෙම තියෙන්න බෑ මාස 10ක් ගියාට පස්සේ. එකතු කරගෙන හදාගෙන අර ආයතන අරවා ඔක්කොම හදා ගන්නවා ওই කාලය තුල. එහෙමයි ස්වාමීනි. එතකොට මේ විඥාන බීජයක් නෙමෙයි නම් විඥාන බීජයක් ගියේ නැත්නම් ඒක මාස්වැදල්ලක් හැටියට එළියට යනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒක නිසා විඥානය කියන්නේ ඔය දසමාසයක් තුල මව් කුස තුලත් මේ එකතු කරනවා සංකර ගන්නවා ගොඩ ගහ ගන්නවා රස කර ගන්නවා. එහෙමයි ස්වාමී. එතකොට ඒ රස කරගන්නේ අර අම්මගේ. එහෙමයි. අම්මා කන බොන කෑම බීම තමයි අම්මා ඇහැට කනට නාසයට දිවට කයට මනට අහන බලන දේවල් තමයි දරුවා එකතු කරගන්නේ. එහෙමයි ස්වාමී. එතකොට මේ කායික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් නාම රූප දෙපැත්තෙන්ම අර අම්මගෙන් අම්මා හරහා තමයි මේ දරුවා මාස 10ක් තුල දරු ගැබේ ඉන්නකොට එකතු කරගන්නේ. දැන් බැරි වෙලාවත් ඔය මව් කුසකට මේ විඥාන බීජයක් ඇති වුනහම දරුවෙක් ඔක්කාන්ති වුනහම බැරි වෙලාවත් මේ අම්මා නිකන් ඔය මාස 10 තුල යක්ෂණියක් වගේ වැඩ කළොත් තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් වැඩ කළොත් ඔය දරුවට ඔක්කොම ඔය ගතියෙනවා. එහෙමයි ස්වාමී. බැරි වෙලාවත් බොහොම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සහිතව කටයුතු කළොත් බෝසත් දරුවෙක් වෙනවා. එහෙමයි ස්වාමී. මේක මේ ආපෝ තේජෝ ආයෝ පටි ගති හැටියටත් වෙනවා. බූත හැටියටත් වෙනවා. ධාතු හැටියටත් වෙනවා. ගති හැටියටත් වෙනවා. එහෙමයි. ඉතින් ඒක නිසා අපි හැම මව කෙනෙකුටම කියන්න ඕන පෙන්න දෙන්න ඕන මේ මව් කුසකට දරුවෙක් ආවනම් ඒ දරුවා හොඳ බෝසත් දරුවෙක් වෙන්න හොඳ යහපත් දරුවෙක් වෙන්න හොඳ ප්‍රඥාවන්ත ඥානවන්ත දරුවෙක් වෙන්න අම්මා ඒ මව් කුසේ ඉන්න මාස 10 බොහොම යහපත් ගතිගුණ අර මනුස්ස ගුණ ධර්ම සත්පුරුෂ ගුණ ධර්ම පුළුවන් නම් අරිය ගුණ ධර්ම පවත්වාගෙන ගියොත් වඩාගෙන ගියොත් ඒක දරුවටත් යහපත් අම්මටත් යහපත්. එහෙමයි ස්වාමී. ඒ ඒ ඒ විඥානීය ස්වාමීන් වහන්සේ මේ ඒ විඥානය මව් කුසකට ඔක්කාන්ති වූ විඥානය මව් කුසේ මාස 10ක් විඥානයෙන් එකතු කළා මව් කුසෙන් එළියට ආවහමත් ඔය විඥානයෙන්ම ජීවත් වෙලා ඉන්නකම් මරණ මොහොත දක්වා චුටිචුටි දක්වාම ඔය විඥාණයෙන් කරන්නේ ආපෝ තේජෝ ආයෝ පටිවි මහා භූත හතර විඥාන ආහාර සංචේතන ආහාර සම්පස් ආහාර කබලින්කාර ආහාර හැටියට එකතු කිරීමයි විඥානයේ ක්‍රියාවලිය. විඥානයේ එතනින් අවසානයි. විඥානයේ දැන් ඊගාවට හැබැයි මනෝමය කාය එකයි. විඥානයේ එතනින් අවසානයි. ඊට පස්සේ ආයතනයක්
ආයි මේ විඥාණයෙන් මේ ජීවිත කාලේ හෝ මීට පෙර හෝ හැදුව විඥාන බීජයක් ආයොක්කන්ති කළා විඥාන බීජ ඉතුරු නම් ආය අලුතෙන් විඥානයක් හදනවා. ඒක බ්‍රෑන්ඩ් නිව් විඥානයක්. එහෙමයි ස්වාමීනි. නැතුව පරණ විඥානයට කිසිම සම්බන්ධයක් නැහැ. හැබැයි මේක කිව්වා අරකට නෙමෙයි මේකට නෙමෙයි කියලා. මොකද හේතුව අර විඥාණයෙන් තමයි බීජ හැදුවේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඔය කර්ම බීජ සියල්ලම හදන්නේ විඥාණය. ප්‍රඥාවෙන් කර්ම බීජ හදන්නේ නැහැ. ප්‍රඥාවෙන් කර්ම බීජ එකක්වත් හදන්නේ නැහැ. විඥාණයෙන් කර්ම බීජ හදනවා. ඒ විඥාන බීජ තමයි කාලංකරෝති කියලා කෙලෙත් පොඩියක් හැටියට මනෝමේකය තියෙන්නේ. ඒ කෙලෙත් පොඩියෙන් එක කර්ම බීජයයි ඔක්කාන්ති කරන්න පුළුවන්. එකක් ඔක්කාන්ති කරලා මේ නැවත කූඩුවක් හදනවා. ඒ කූඩුවෙත් නැවත විඥාණයෙන් කටයුතු කරලා කෙලෙස් පොඩියක් හදනවා, බීජ හදනවා. මේ විදිහට මේ දිගටම ඔබ මේ සංසාර ගමනේ අනවරාග්‍ර සංසාරේ කෝටි ප්‍රකෝටියක් අතීතේ ඉඳන් ඔය විඥාන බීජ හදා 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 විඥාන පැල කර කර පැල කරව ඔක්කාන්ති කර කර විඥාණයෙන් කටයුතු කර කර ආව ප්‍රඥාවෙන් කටයුතු කළා නම් අද මෙතන නැහැ. එහෙමයි ස්වාමී. ප්‍රඥාවෙන් කටයුතු කළා නම් නිවන් දකින්නවා. විඥාණයෙන් කටයුතු කරන තාක්කල් දුක් පැවැත්ම දිගින් දිගටම පවද්දති. වඩා වර්ධනය කරගනිමින් පවත්වාගෙන යනවා. ඔබ සියලු දෙනා කරලා තියෙන්නේ මේ විඥාන බීජ රැස් කරමින් එකතු කරමින් ගොඩ ගහගෙන මේ විඥාන බීජ වඩා වර්ධනය කරගනිමින් පවත්වාගෙන ආපු නිසයි අද මේ විදියට ඉන්නේ. අද මේ කරුණු කාරණාවත් තේරුම් ගන්න පුළුවන් අවස්ථාවේ කරන්න ඕන මේ විඥාන බීජ කියන්නේ සමුදය. විඥාන බීජ උපද්දවන්නේ සමුදය මුල් කරගෙන. සමුදය නිරෝධ කරනවා නම් අනුසය උපදින්නේ නැහැ. අනුසය ආසය හැටියට ගෙනියන්නේත් නැහැ. එහෙම වුණොත් විඥාන බීජ එන්නේ එන්න අඩු වෙනවා. සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ මේ භව හතයි තියෙන්නේ. විඥාන බීජ හතක් නෙමෙයි භව හතයි. භව හතයි. භව හත උදුරා දාන්න පුළුවන් පහසුයි. ලුණු කැට හතක් වගේ භව හත. ගල් කැට හතක් නෙමෙයි. අර විඥාන බීජ ගල් කැට වගේ. ඒව කවදා හරි ඵල විපාක දෙනවා. පැහැදිලි ස්වාමීන් වහන්සේට දීර්ඝායස ලැබේවා, නිරෝගී සුවය ලැබේවා ප්‍රාර්ථනා කරනවා.